අපේ රට ඉතිහාසයේ නොවිරු මහා දැවැන්ත ආර්ථික අර්බුදයකට කඩාවැටුණා. ඒ නිසාම විවිධ ජනකොටස් විවිධ පීඩාවන්ට ලක් වුණා. ඒ පීඩාවට ලක්වෙච්ච ජනතාව තමන්ගේ ඒ පීඩාව මුදාහරින්න තමන්ගේ විරෝධය පළ කරන්න මහපාරවල් වලට වීදිවලට පහුගිය කාලේ පුරා ආවා. ඒකෙන් තමයි අරගලයක් පැන නැගුණේ. එහෙම නැතු මේ අරගලය ඕපපාතිකව ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයෙක් ධූරයෙන් පළවා හැරීම සඳහා මේ රටේ ජනතාව නැගිට්ටා. ඒක ශ්‍රේෂ්ඨ ජනතා නැගිටීමක්. ඒ අරගලය නිසා තමයි අද මේ රටේ දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිද්ධ වුණේ. ඉතින් අද ජනාධිපති පුටුවට ආපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අරගලයට පින් සිද්ධ වෙන්න ඒ පුටුවේ වාඩි වුණා. අද අරගලයට පරිභව කරනවා, අරගලයට නිගහ කරනවා, ඒ අරගලයේ මර්ධනය කරන්න ක්‍රියාමාර්ග ගන්න. හරිනම් එතුමා ඒ පුටුවේ අද වාඩි වෙලා ඉන්නේ මේ අරගලය නිසා, ඒ හේතුව නිසා. සා අරගලකරුවන්ට උදේ හවස පහනපත්තු කළා, හඳුන්කුරුපත් කළා, හඳුරු අනුකුරුපත්තු කළා වඳින්න ඕන. ජනාධිපතිවරයා ওই පුටුවේ වාඩි වෙන්නේ මේ රටේ අරගලයට පින් සිද්ධ වෙන්න. අරගලයේ නියුක්ත ඒ තරුණ තරුණිය කරපු කැපකිරීමත් එක්ක තමයි ජනාධිපති පුටුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වාඩි වුණේ. සර්ගල කරුවන්ට හරිනම් උදේ හවස පොල්තෙල් පහනක් පත්තු කරලා හඳුකුරක් පත්තු කරලා වඳින්න ඕනේ. එහෙම ජනාධිපතිවරයා අර්ගලයේ මර්ධනය කරන හැටි, හමුදා යොදවන හැටි, පොලිසිය යොදවන හැටි ගැන කතා කිරීම ඇත්තටම කනගාටුට කරුණක්.